මෙන්න ඉතා විශේෂ පොතක්. ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් තමයි ගැබිනි බිරිඳව කිලෝමීටර් 22ක දුරක් රෝහලක් වෙත ඔස්වාගෙන රැගෙන ගිය සැමියා පිළිබඳව පසුගිය දා වාර්තා වුණා. ඒ අනුව ඔවුන් පදිංචි නිවස වෙත අද පැමිණි පරිත්‍යාගශීලීන් පිරිසක් එම යුවළ විසින් වතු කාර්යාලයට ගෙවිය යුතුව තිබූ රුපියල් 65,000ක ණය මුදල ගෙවා දැමීමට කටයුතු කරලා තිබෙනවා. තවත් ද්‍රව්‍යමය ආධාර රැසක්ද ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේ අතර ඔවුන්ට හැකි ඕනෑම කාලයක් පදිංචිව සිටීමට නිවසක් ලබා දීමටද එක් පරිත්‍යාගශීලියෙක් කටයුතු කරලා තිබෙනවා. සුරේෂ් කුමාර ජීවත් වෙන්නේ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ. පසුගිය දා පැවති ගම් අතර තත්ත්වයක් සමග මොහු ජීවත් වන කොඩිකන්ද ගම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. මේ අතර මාස 7ක ගැබිනියක් වූ කුමාරගේ බිරිඳ හදිසියේම අසනීප වෙලා තිබෙනවා. එහිදී ඇය තම ස්වාමි පුරුෂයාට පවසා ඇත්තේ තම කුස තුල සිටින දරුවා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි. පවුල් සෞඛ්‍ය සේවිකාව ඇමතුවරුන්ට ලැබුණු උපදෙස වූයේ පැය 5ක් ඇතුළත ඇයව රෝහල් ගත කරන ලෙසයි. හතර වටින්ම ජලයෙන් යට වී ඇති අවස්ථාවක කුමාරසිය බිරිඳ රෝහල් ගත කරන්නේ කෙසේද? නමුත් තම බිරිඳටත් මෙලොව එළිය නොදුටු දරුවාටත් ගැනත් කල්පනා කළ කුමාර තීරණය කළේ තම බිරිඳව ඔසවාගෙන රෝහල වෙත ගෙන යාමටයි. හිනිදුම රෝහල පිහිට ඇත්තේ ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් 4ක් ඈතින්. නමුත් එම රෝහලට සිය බිරිඳව ඇතුළත් කිරීමට ඔහුට නොහැකි වෙලා තිබෙනවා. ඒ අනුව යලි බිරිඳ ඔසවා ගන්නා කුමාර කිලෝමීටර් 18ක් දුරින් පිහිටි උඩුගම රෝහල වෙත ගමන් කිරීමට තීරණය කරලා තිබෙනවා. ඇය කිහිපයක අතිශය දුෂ්කර ගමනක් ගෙවත් දැමු මෝල් දෙපළ අවසානයේ උඩුගම රෝහල වෙත පැමිණීමට සමත් වුණා. පසුවෙම රෝහල විසින් ඇයව කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි ගාල්ල මහ මෝදර රෝහලට රැගෙන එනු ලැබුවා. එහිදී අවශ්‍ය ප්‍රතිකාර සහ ස්කෑන් පරීක්ෂණ වලින් අනතුරුව වෛද්‍යවරු පවසා ඇත්තේ ගර්භණී කාන්තාවට සහ ඇගේ නූපන් දරුවාට හානියක් වී නොමැති බවයි. එම සිද්ධිය සමාජය තුළ දැඩි අවධානයක් ගත් කරුණක් බවට පත් වුණා.